මුලින්ම බලන්න ඕනේ මෙතන මේ ස්ටෑන්ඩ් එක මේක මේ හරියට කනෙක්ට් කළාද මේක ගැලවෙයිද කොහෙලේ හරි නැත්නම් උඩ වතුර එන වතුර වල ප්‍රෙෂර් එකට විසික් කළා යන ඔක්කොම ටික ඊට පස්සේ තමයි මෙතන ක්ලෑම්ප් එක මේ ක්ලෑම්ප් එක කියලා කියන්නේ හෝල්ඩින් ක්ලෑම්ප් එක කොහොම හරි මේක දින්න අතර මේ අර අර ඔක ස්පැනර් ස්පැනර් එකේ ටෙක්නික් එක දින්නේ කොහමරි හොම කරලා මේක කරලා දැන් මෙතනදී මේ මේ පැත්ත තමයි පල්ල හැට හොම එන්නේ හැරෙනකොට මේක රිෆ්ලක්ස් කන්ඩෙන්සර් එක හෝල්ඩ් කරන්නම තමයි මේ මේ විදිහ ක්ලෑම්ප් එක තියෙන්නේ ඇත්තටම ඔය වෙන වෙන જાතිය හෝල්ඩ් ගන්න තියෙනවා රින්ග් ක්ලෑම්ප් එක එක જાතිය තියෙනවා කොහමරි දැන් මේක තින්නේ මෙන්න මේ රිෆ්ලක්ස් කරන මේක ටිකක් ලොකුයි මිල අධිකයි ඒ වුණාට මේ මේ මේක තමයි වැඩිට හරියන්නේ කන්ඩෙන්සර් එකම කනෙක්ට් කරගත්තාට පස්සේ මෙන්න මේ වෙනකොට හිටමෙට හෙල්ලෙන්න බෑ ඕනෑට වඩා මේක මිහිරෙන්න දෙන්න දැන් නැත්තම් මෙතන මකරස් ගාලා කුඩු පට්ටක් මේ ඇතුලේ යන ටියුබ් එකට එහෙම ඩැමේජ් එකක් වුණා කියන්නේ ඉතින් රිෆ්ලක් කන්ඩෙන්සර් එක විසික් කරන්න තමයි වෙන්නේ ආය වැඩක් නැහැ ඒක ඔන්න හරියටම සෙට් කරගත්තාම මේ විදිහට තමයි තියෙන්නේ දැන් කරන්න දෙන්නේ ඩවුන්ලෝඩ් ඩිස්ටිලේෂන් එකක් ඉතින් ඩවුන්ලෝඩ් ඩිස්ටිලේෂන් එකට හරියන්න තමයි සෙටප් එක දැන් හදාගන්නේ මෙන්න හීටින් මැන්ටල් එක තියෙනවා මෙලෝ රහන්නේ මේක මේ ඉස්සලා පාවිච්චි කරලා තියෙන එකයි ඒ හින්දා තමයි ජරාව තියෙන මේවා තියෙන sorry.com තමයි මේ ඊට පස්සේ දැන් ඔන්න කැල්සියම් ඇසිටේට් සොලියුෂන්ස් දෙක තියෙනවා මේක ඊයේ රන් එකේ වටම මේ තියෙන්නේ මේ තියෙන අද රන් එකේ වා කොහොමද දැන් ඔන්න හදාගන්නද මේකේ හීටින් ෆ්ලාස්ක් එක දිහට ගන්න මෙන්න මේක ඩිස්ටිලේෂන් ඩිස්ටිලිං ෆ්ලාස්ක් එක ගෙදිට ගත්ත බෝරෝසිලිකේට් ෆ්ලැට් බොටම් 500 මිලිලීටර් ෆ්ලාස්ක් එකක් මේකට තමයි මේ 3-way ඇඩැප්ටර් මේ කියන්නේ 3-way ඇඩැප්ටර් එකක් කියන්නේ මෙන්න මේ අයිටම් එක තමයි එන්නේ සෙට් වෙන්නේ මෙන්න මේක හයි වෙන්නේ දෙන්න විදිහක් තියෙනවා ලස්සනට හයි වෙන මෙන්න මේ විදිහට තමයි මෙතෙන්ට සෙට් වෙන්නේ දැන් මේ මෙතෙන්ට එහෙම මේ පොඩි වැකුම් ග්‍රීස් කියලා එකක් අපි ඇප්ලයි කරනවත් තියෙනවා අර අපි කම්පියුටර්ස් ඇසෙම්බල් කරද්දී අපි තර්මල් පේස්ට් එක වගේ වෙන එකක් ඒක අර සිල්වර් පේස්ට් එකක් නෙමෙයි ඒකේ තියෙන්නේ මේ මේ සිලිකන් පේස්ට් එකක් දැන් මෙතෙන්ට තමයි රිෆ්ලක්ස් කන්ඩෙන්සර් එක සෙට් වෙන්න ඕනේ ඔහොම ගිහලා මෙතනින් රිෆ්ලක්ස් එකට එන්න ඕනේ 3-way ඇඩැප්ටර් එක සෙට් කරගත්තා 3-way ඇඩැප්ටර් එක යන්නේ කෙලිම මේ විදිහට රිෆ්ලක්ස් කන්ඩෙන්සර් එකයි ඩිස්ටිලිං ෆ්ලාස්ක් එකයි අතර තියෙන එකට තමයි මේ 3-way ඇඩැප්ටර් කියන්නේ දැන් තර්මෝමීටර් එකයි මේ අර කොක් ස්ටොප් එකයි ඒක ඉන්නේ මෙතනට කොක් ස්ටොප් එකෙන් එන්නේ ඒක තර්මෝමීටර් ඇඩැප්ටර් එකක් වගේ තමයි වැඩ කරන්නේ මේ අවස්ථාවේදී මේක තමයි මේ තර්මෝමීටර් එක මේකෙදි නෙගටිව් 2 සෙල්සියස් උත් බලා ගන්න පුළුවන් මේක මයිනස් ඒට අමතරව මේක මේ හොඳයි කියන්නේ 200 විතර නිකන් මේක කරන්න පුළුවන් 200 සෙල්සියස් විතර නිකන් දැන් මේක සෙට් කරන්නේ මේ විදිහට මේ කෝක් ස්ටොපර් එකත් එක්ක තමයි මේක සෙට් වෙන්නේ. එතකොට මේක තර්මෝමීටර් එක ඕම ඉන්සර්ට් කරන එකපාර අතාරින්න එපා. මම පරිස්සමට මේක මේවා කරලා මේ මෙතනොත් එකපාර යවන්න එපා. කැඩුනොත් එහෙම මහා දුකක් විඳින්න දෙන්නේ අපරාධය අරගෙන මොකරි ටිකක් සෑහෙන්න වටිනවා මේ කාලේ. කඩන්න එපා. මොකරි නාස්ති ගන්න දිරනවා අපටත් දෙන්න. ලෙස මේක උඩ තියෙන මේ කැප් එක එකක් මේ කේල් මන මෙතෙන්ට හරියන්නේ නැහැ. ලෙස මේ තර්මෝමීටර එක ගිහිල්ලා පොඩ්ඩක් යට වදින්න ඕන ටොක් ගලවි දෙක. එවනවා. ඊට පස්සේ ඔයාගේ වර්ක් හොඳට හයියිද ශක්තිමත්ද කියලා බලන්න. අකට මේ වතුර සම්බන්ධ කරන වැඩේ. වතුර සම්බන්ධ කරන වැඩේදී පෙරලා යන්නත් බෑ වතුර වැඩේ ගැන අපි කතා කරමු පස්සේ දැන් වෙන මේදී හෝස් එකක් මේ රිෆ්ලක්ස් කන්ඩෙන්සරේට කනෙක්ට් කරන්න බෑ එනොන්ට මම කියලා දෙන්නම් කොහොමද කනෙක්ට් කරන්නේ කියලා කනෙක්ට් කරන්න විදිහ තියෙන්නද බෑ දැන් ටැප් එක තියෙනවා normal ටැප් එකක් කරන්න මේක මේ ස්ටෑන්ඩඩ් සයිස් එකනේ තියෙන ටැප් එකේ මේ දැන් මේ මෙතන මේ තියෙන අර ගෑස් කටේ තියෙන සයිස් එක නෙමෙයි මීට වඩා පොඩි ගෑස් කට කියන එක තමයි හරියටම රිෆ්ලක්ස් කන්ඩෙන්සරේ තියෙන්නේ දැන් මේ මම අනිත් තැනින් අල්ලගන්න නැත්තම් ටැප් එකකුත් මට ගන්න දෙනවා කියලා අනේ හරි ගියා කොහොම හරි
තමයි මල් පොච්චි දෙටලුව කියලා තමයි ගුලක් කියනවා. reflux condenser එකට වතුර supply කරනකොට අනිවාර්යයෙන්ම මෙන්න මේ විදිහට මේ යටින් ගිහිල්ලා දෙන්න එක හොඳයි. එහෙම කරන එක මේ ඔය පේන එන එහෙම යටින් ගන්න කියන්නේ මේ එතකොට ක්ලීන් නෙමෙයි නැත්තම් මේ වැඩි අතපත ගන්න කියන්නේ මේ බටවල වැදුනහම ඊට පස්සේ මේ ඔක්කොම කඩාන වැටෙන්න ඉඩ තියෙනවා. එහෙම වෙලක් තියෙනවා. එහෙම ඉදිරියටත් වෙන්නත් ඇති. දැන් ඔන්න reflux condenser එකට මම මංකේ සෙට් කරනවා කියපතන මේක සෙට් නේ මේ හරියටම හරියනවා. මෙන්න මේ 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 මේක මේ ගෑස් කට කියන එක තමයි තියෙන එක. අනිත් එක තමයි දැන් වතුර එන එක නේ මේක. රිෆ්ලක්ස් කන්ඩෙන්සරේට වතුර එනකොට මේ උඩ තියෙන එකට තමයි අනිවාර්යෙන් උඩ එකට තමයි යන්න ඕනේ. ඒකට චූටි හේතුවක් තියෙනවා. උඩ එකට තමයි දෙන්න ඕනේ. උඩ එකට යට එකට තමයි මට මතක නැහැ. මම හිතන්නේ මේක දෙන්න ඕනේ යට එකට. අපි යට එකට දෙමු. ඔව් මේ යට එකට කනෙක්ට් කරගත්තා. මේ යට එකට තමයි කනෙක්ට් කරන්න ඕනේ. උඩ එකට නෙමෙයි ඈ. යට එකට කනෙක්ට් කරාම තියෙන වාසිය තමයි හැම වෙලේම මේක ෆිල් වෙලා නැති තින්නේ. අන්න ඒකයි. මේ ඔව්. ෆස්ට් එකට මේ තැඹිලි පාට බටේ එකට අර හෝස් බටයක් කපලා සෙට් කරගෙන තින්නේ. නේ. මේ ගෑල්ල දැන් මෙතනට අර ඉස්සලා උඩට ගෙවි. ඒක ඒ විදිහටම කනෙක්ට් කරන්න තියෙනවා. මෙතනට නික හරියට කනෙක්ට් කළා. ඕන අතට ඔය තද කරන්න යන්න ඕනෙත් නැහැ. ඔන්න දැන් අපි සෙටප් එක වැඩද කියලා බලන්න පුළුවන්. ලයිට් මේ ලයිට් නෙමෙයි වතුර පොඩ්ඩක් මේ ඔන් කරලා. ඔන්න දැක්ක රිෆ්ලක්ස් කන්ඩෙන්සර් එක ෆිල් වෙනවා වෙන්න මෙහෙම.